रेखीय वर्णफल प्रसारण तुन परिमा प्रसारण इतना डेल्टा एल किया तो कल कुते डेल्टा एल समान है एल नॉट अल्फा पी प्रसारण प्रसारण वास्तु मेघलाक्षी वस्तु परमाणु प्रसारण प्रसारण रेखीय वर्णफल प्रसारण तुन परिमा प्रसारण हरि मेने में तुनम कुते गणवर सिद्धवन प्रसारण संकीर्ण क्रिया ඉස්සර වෙලාවක බලමු තේ මෙන්න මේ රේඛීය ප්‍රසාරණය කියන කොටස ගැන මොකද්ද මේ රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ මේ බලන්න මම මේ අර තියෙන්නේ දඩු කැබැල්ලා මේකේ ආරම්භක දිග L0 කියලා හඳුන්වනවා L0 කියන්නේ ආරම්භක දිග මම මේකේ උෂ්ණත්වය වැඩි කරනවා තීතවලින් තීතවලින් උෂ්ණත්වය වැඩි කරාම මේ වැඩි ප්‍රතිග වැඩි වැඩි කම අඳින්න එක පැත්තකට මොකද අපේ පහසුව සඳහා නැත්නම් මේක පුතේ හැම පැත්තටම ප්‍රසාරණය වෙනවා එක පැත්තකට දිග වැඩි වෙන්නේ නැහැ මේ අපේ පහසුව සඳහා තමයි එක පැත්තකට මම වැඩි වීම නැගත්තේ මෙන්න මේ වැඩි වෙච්ච දිගට අපි කියන පුතේ ඩෙල්ටා L කියලා ඩෙල්ටා L වැඩි වූ දිග ඊට පස්සේ තීතර කියලා කියන්නේ පුතේ උෂ්ණත්ව පරිදි හරි අපි බලමු පුතේ මේ ප්‍රසාරණය ගැන දැන් මෙන්න මේ වැඩි වෙච්ච දිග ඩෙල්ටා එල්
ආරම්භක දිගට අනුලෝමව සමානුපාතිකයි. ආරම්භක දිග වැඩි වෙන්න ඩෙල්ටා එල් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකෝට එල් නෝට් අනුලෝමව සමානුපාතිකයි. ඊට පස්සේ පුතේ මේ ඩෙල්ටා එල් අනුලෝමව සමානුපාතිකයි මොකදද? උෂ්ණත්වයේ වැඩිවීමට. උෂ්ණත්වයේ වැඩි වෙන ප්‍රමාණය වැඩි වෙන ඩෙල්ටා එල් වැඩි වෙනවා. මේ දෙකම එකතු කරලා අපි ලියනවා පුතේ ඩෙල්ටා එල් සමානුපාතිකයි එල් නෝට් प्रमाणी තමයි පුතේ මොකද ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය රේඛීය ප්‍රසාරණතා සංගුණකය තමයි මොකද ඇල්ෆා කියන්නේ ඊට පස්සේ තීටා කියන්නේ වැඩි වෙච්ච උෂ්ණත්ව ප්‍රමාණය හරි දැන් අපි මේක ගැන දන්නවා එතකොට ඩෙල්ටා එල් කියන්නේ මොකද පුතේ ඩෙල්ටා එල් සමානයි එල් නොට් ඇල්ෆා තීටා ඊළඟට පුතේ දැන් තව කතාවක් තියෙනවා අපිට මෙතන මෙන්න මේ රේඛීය ප්‍රසාරණතා සංගුණකයේ අර්ථ දක්වන්න වෙනවා ඒක අපි අර්ථ දක්වන්න පුළුවන් වෙනවා මම ඒක නිසා මේ බෝඩ් එකේ මේ ටික මම කරනවා පුතේ හරි මෙන්න බලන්න දැන් මේකනි සමීකරණය ඩෙල්ටා එල් සමානයි එල් නොට් ඇල්ෆා තීටා මම මෙතන මේ ආරම්භක දිග අරගන්නවා පුතේ ආරම්භක දිග මීටර 1ක් දිග දක්වා කරගන්න. එතකොට මේක කියවෙන්නේ 1යි. එතකොට උෂ්ණත්වයත් පුතේ මම වැඩි කරනවා 1යි සෙල්සියස් අංශක වෙයි. ඇල්ෆා වැඩි කිරීම 1යි. සමානයි ඩෙල්ටා එල්. දැන් ඔයාලා මට කියන්න පුළුවන් ඒකක දිගක් ඇති සන්නායක දණ්ඩක උෂ්ණත්වය වැඩි කරන්න එක කි. එහෙම වැඩි කරොත් ඇල්ෆා මොකට සමාන වෙන්නේ ඩෙල්ටා එල් වලට. අනිතින් තැන් දෙය අර්ථ දක්වීම සිද්ධ කරන්නේ. හරි? හරි. මෙහෙමයි රේඛීය ප්‍රසාරණතාව අර්ථ දක්වන්නේ. ඒකක දිගක් ඇති සන්නායක දණ්ඩක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංගුව විට වැඩිවන්නා වූ දිග ප්‍රමාණය රේඛීය ප්‍රසාරණතාව සංගුණකය කියලා අර්ථ දක්වනවා. හරි? හරි අපි ඊළඟ මෙතෙන්ට මේ තව කතාවක් අපිට එකතු කරන්න ඕන මෙන්න මේ දණ්ඩේ අවසාන දිග අපි හිතමු L තීටා කියලා. මොකක්ද මේ අවසාන දිග? L තීටා. L තීටා කියන්නේ ඒකට අවසාන දිග. L තීටා කියන්නේ ඇත්තටම කොහොමද මේ L නෝට් වලට ඩෙල්ටා එකතු කරාම නේද ලැබෙන්නේ? L තීටා ලැබෙන්නේ කොහමද? L නෝට් වලට ඩෙල්ටා එක L එකතු කරා L theta සමානයි L naught ධන delta L. දැන් ඔයාලා දන්නවා පුතේ L naught L theta සමානයි L naught delta L කියන්නේ මොකක්ද L naught alpha theta. මෙතන L naught මේකටත් පොදුයි මේකටත් පොදුයි. L theta සමානයි L naught අපි ඉවතට ගන්න. 1 ධන alpha theta. මේකට අපි කියනවා පුතේ මොකද කියන්නේ මේකට රේඛීය ප්‍රසාරණතාවය කියලා අපි හඳුනනවා. රේඛීය ප්‍රසාරණතාවයේදී වැඩි වෙච්ච දිග ප්‍රමාණය අපිට ගන්න පුළුවන් කොහොමද? L naught alpha theta වලින්. ඊට පස්සේ අවසාන දිග sorry. අවසාන දිග ගන්න පුළුවන් L naught 1 ධන alpha theta සමීකරණය. මේ පද ගැන අපි හඳුනනවා කියනවා. තව එක පොඩි කාරණාවක් මගේ අරනවා. මේ ඩෙල්ටා හරි ඇල්ෆා වල ඒකක නැත්නම් රේඛීය ප්‍රසාරණතා සංගුණකයේ ඒකක බල මේකත් ඩෙල්ටා එල් සමානයි එල් නොට් ඇල්ෆා තීටා ඩෙල්ටා එල් මයින් ඒකකයේ මීටර් එල් නොට් මයින් ඒකකයක් මීටර් ඇල්ෆා වැඩි කිරීම උෂ්ණත්වය මයින් ඒකකයේ සෙල්සියස් වෙන්න පුළුවන් කෙල්වින් වෙන්න පුළුවන් මීටර් මීටර් කැපෙනවා ඇල්ෆා සමානයි සෙල්සියස් අංශකෙම වැටින් ඉලියට යන්නේ
अल्फा वाले एक का सेल्सियस अंश का मैं कहाँ ले पुलाव पे ये रूप टेकन में सेल्सियस अंश के ये टेबल में इस पर सेल्सियस अंश के ये टेबल में एक रूप है नेतना मैं एक आपके किया चुरवा केल भी नहीं रखी रखती हैं मैं रेकीय प्रसारण का संबंध के एक हर इलाके पुत्र आप लोग में रेकीय प्रसारण है प्रायोगिक व यदि अवस्था के ना कथा कराना वो यार तुम्हारे अवस्था की क्या किया देना वो यार दान हो दें पार यानी कोटे देखा लेती हूँ पार दिखाते हैं देती हूँ मनोज है मनोज है देती हूँ ने विद्युली रहे दिवा काले दिन बैलून में विद्युली रहे मैंने में वाकी में तीन ने वो काम कर रहे देती हूँ ने विद्युली रहे मैंने दवार तो बैलून पाले हाथे ले लेना वही विद्युत समय पे මේක රැයට බැලුවොත් මොකද මේ කණු මෙන්න මේ විදිහට කණු අතර මේ වගේ තදින් ඇදලා තියෙනවා හොඳට බලන්න යන වෙලාව රාත්‍රී සහ දිවා කාලයේ හේතුව මොකද දිවා කාලයේ සූර්ය තාපයට මේ යකඩ සෝරි යකඩ නෙමෙයි මේ තියෙන ඇලුමිනියම් කම්බි මොකද එන්නේ රත් වෙනවා රත් වෙන උට ඒ වෙයි දිග වැඩි වෙනවා වැඩි වෙන දිග මොකද වෙන්නේ පහළට එල්ලිලා නමුත් රාත්‍රී කාලයේ සිසිල් වෙනකොට මොකද වෙන්නේ මේවයි උෂ්ණත්වය අඩු වෙන උෂ්ණත්වය අඩු වීමත් එක්ක මොකද වෙන්නේ මේක ප්‍රසාරණය වෙලා තිබිච්ච දිගත් මොකද වෙන්නේ අඩු වෙලා යනවා ඒ අනුව ඒ එතකොට අවසානයේ මොකද වෙන්නේ කාම්බි හොඳට ඇදිලා තියෙනවා හරි මම හිතරේ ගැන අවබෝධයක් ඉන්නේ නැති කියලා තම එක අවස්ථාවක් තමයි ඔයාලා දැකලා ඇති රේල් පාරේ ගිහිල්ලා තියෙනවා නම් කට්ටිය රේල් පාරේ රේල් පීලි අතර පොඩි ඉඩ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට තියෙනවා මේ තියෙන රේල් පීලි දෙකක් මේ තියෙනවා සිල්පර පොට්ටක් තියෙනවා මේ තියෙන සිල්පර පොට්ටක් සිල්පර පොට්ටක් ඔය දෙක තියෙනවා මෙන්න මේ රේල් පීලි ඉවර වෙන තැන ඊළඟ රේල් පීලි පටන් ගන්න තියෙන්නේ අඟලක පවන පරාසයක් කියලා ඇයි දිවා කාලයේ ලැබෙන තාපයෙන් සහ දුම්රිය යකඩ රෝද මේරේ පිළිවෙල ගැනීම මේරේ පිළි මොකද වෙන්නේ රත් වෙනවා රත් වීමත් එක්ක රේල් පිළි ප්‍රසාරණය වෙනවා එකකට එකක් හේතු කරලා දිනුනොත් මේරේ පිළි මොකද වෙන්නේ ප්‍රසාරණය වෙන මොකද රේල් පිළි ඇද ගන්නවා එහෙම නොකෝච්චි මොකද වෙන්නේ පිළි පැනල පෙළින යන ඒක වළක්වන්න මොකද කරලා තියෙන්නේ රේල් පිළි අතර යම් ඉඩ ප්‍රමාණයක් තියලා තියෙනවා ඊළඟ තව එකක් තමයි පුතේ මේ ඔයා අහලා ඇති ඔරලෝසුවක තියෙන බට්ට දැකලා ඇති ඉස්සර කාලේ ඔරලෝසු හදලා තියෙන දිග එල්ලෙන බට්ටගේ මේක වයින් කරාම මේ බට්ට වැනිනවා බට්ට වැනිනවා මේ විදිහට ඒ බට්ට වැනීමත් අනුව තත්පර ගමන් කිරීම සිද්ධ වෙනවා ආවර්ත කාලය මේ දෝලන තරම් ඒ දෝලන ගැන කතා කරනවා සංඛ්‍යානේ පාඩමේ සොරි මේ දෝලන ගැන කතා කරන පුතේ මේ ඌර්ද චරිත පාඩමේදී හරි ඒ ඒ වගේම තමයි මේ මේකේ මේ දාන්නේ දිග වැඩි වුණොත් මොකද වෙන්නේ? තත්පරයට දිග අඩු වැඩි වුණොත් තත්පරයට ගත වෙන කාලයත් අඩු වැඩි වීම සිද්ධ වෙනවා. ඒ අනුව ඔරලෝසු වේලාවත් වෙනස් වෙනවා. ඒක නිසා මේ ඔරලෝසුවේ බට්ට එල්ලෙන දඩු කෑල්ල හදලා තියෙන විශේෂිත වූ ලෝහ වර්ගයකින් ප්‍රසාරණතාව අඩුම කරලා හදලා තියෙන ඉන්වර් කියන ලෝහේ. ඉන්වර් කියන ලෝහේ. ඒ වගේම තමයි තවත් එකක් තියෙනවා මේ ඉන්වර් ලෝහයෙන් හදලා තියෙන වගේම මේ මෙන්න මේ වගේ ඔරලෝසු තියෙන දැතිරෝද ඒවත් ප්‍රසාරණය වුණොත් පුතේ ප්‍රසාරණය අඩු වෙලා වුණොත් එහෙම මොකද වෙන්නේ ඔරලෝසු වේලාවත් වෙනස් වෙනවා ඒක නිසා ඒවත් නිර්මාණය කර තිබුණායින්ද මේ ඉන්වර් කියන ලෝහයෙන් ඊට පස්සේ ඔයාලා දන්නවා පුතේ අපි ලෝහ පටි වලින් හදලා තියෙන අඩි රූල් මීටර් රූල් ඒව හදලා තියෙන ඒවයි මොකද වෙන්නේ උෂ්ණත්වය වෙනුත් ප්‍රසාරණය වෙලා උෂ්ණත් මේ අර අපි මනින පාට අංක වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා ගොඩක් වෙලාවට ඔය මොනවද මේ මයික්‍රෝමීටර් ස්කෘප් වාමාන වර්නියර් කැලිපර් වගේම හදලා තියෙන ඉන්වර් කියන ලෝහේ. එතකොට මොකද වෙන්නේ? ඒ හදලා තියෙන නිසා ඒවා අර දිග උෂ්ණත්වය වැඩි වෙනවා කියලා හැටි වෙනසක් වෙන්නේ නැහැ. නැත්නම් ඕවා හදන රටවල් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් 15ක් වගේ තියෙනවා. අපේ රටකට ආවට පස්සේ සෙල්සියස් අංශක 30ට වගේ උෂ්ණත්වය වැඩි වෙනකොට මයින පාටාංක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒ වගේම තමයි තවත්තර මම තව එකක් කියන්නම් ඔයාලා ඔය
දැකලා ඇති ද්විලෝහ පටි ද්විලෝහ පටි අපි එදිනෙදා ගොඩාක් වෙලාවට මේ ද්විලෝහ පටි භාවිතා කරනවා මෙන්න මේ වගේ මේ තියෙන්නේ ද්විලෝහ පටියක් මේ ද්විලෝහ පටියක් කියලා කියන්නේ පුතේ ලෝහ වර්ග දෙකකින් හදලා තියෙන පටි වර්ගයක් මේ ලෝහ වර්ග දෙක මේ තියෙන්නේ A කියන ලෝහයක් මේ තව තියෙන්නේ B කියන ලෝහයක් මේ ලෝහ දෙක එකමත් එක තියලා මොකද කරලා තියෙන්නේ පාස්සලා තියෙන්නේ ඒ ලෝහ පටි දෙක ගැලවෙන්න බැරි විදිහට එකින් එක සම්බන්ධ කරලා තියෙන්නේ හරි පාස්සලා තියෙන්නේ මේ දෙක උඩ එකමත් එක තියලා අලවලා තියෙන්නේ හැබැයි මේ A කියන ලෝහයේ ප්‍රසාරණතාවට වඩා B කියන ලෝහයේ ප්‍රසාරණතාව පිටුම් වැඩි කියලා B වල ප්‍රසාරණතාව වැඩි. දැන් ඇත්තටම බැලුවොත් මේක වෙන්න ඕන මොකද්ද? උෂ්ණත්වය වැඩි කර මේ ලෝහ දෙකම ප්‍රසාරණය වෙනවා. නමුත් පුතේ A වල ප්‍රසාරණය මොකද වෙන්නේ? B වල ප්‍රසාරණයට වඩා අඩුයි. එහෙනම් දිගින් මොකද වෙන්නේ? අඩුවෙන් තමයි ප්‍රසාරණය. හැබැයි මෙහෙම වෙනවද? එහෙම වෙන්න බෑ හේතුව මේ දෙක ටිකක් කලබල තියෙන නිසා. ඒක නිසා මේ වැඩි වෙච්ච දිග මොකද වෙන්නේ? පිටට වක්‍ර වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි පොත පටිය නිර්මාණය වෙන්නේ. ආන්න දිග වැඩි වෙච්ච දිග. ආන්න දිග නිර්මාණය වෙනවා. එතකොට පිටතට වක්‍ර වෙලා තියෙන දිග වැඩිම වැඩි ලෝහය. ඒ කියන්නේ ප්‍රසාරණතා සංගුණකයේ වැඩි ලෝහය කොහෙද වක්‍ර වෙන්නේ? පිටතට වක්‍ර වෙනවා. මෙන්න මේ පටි පාවිච්චි කරන අවස්ථා කිහිපයක් තියෙනවා අපේ මොනවාද මේ පටි පාවිච්චි කරන අවස්ථා කිහිපයක් තියෙනවා එකක් තමයි ඔයාලේ විදුලි ස්ත්‍රික්කේ මොකද වෙන්නේ අපි විදුලිය දුන්නට පස්සේ විදුලි ස්ත්‍රික්ක රත් වෙනවා මේ රත් වෙන නිසා තමයි අපිට රෙදිම අදින්න පුළුවන් වෙලා තියෙන්නේ රත් වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වුණා මේ වගේ ඒකේ තියෙනවා ද්විලෝහ පටිය මේ ද්විලෝහ පටිය මොකද වෙන්නේ ද්විලෝහ පටිය වක්‍ර වීම සිද්ධ වෙනවා. එතකොට විදුලිය විසන්දි වෙනවා. මම ඒක ඔයාලට පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන ද්විලෝහ පටිය බැලලා මෙතන උඩින් තියෙනවා ස්ක්‍රූ පැනයක් අපිට අර ඔයාලගේ අයනගේ තියෙන කරන්ට් එක වැඩි කරන්න නම් මේ කරකවන්න මුරිච්චියක් තියෙන්නේ. අන්න ඒ වගේ එකක්. මේක තද කරන මෙන්න මෙතන මේ විදිහට තියෙනවා අපිට ඇනේ කර්මයක් පුළුවන් මෙතන තියෙන ගා තාපන අවයවය. ඒ කියන්නේ මේ විදිහට කම්බි දඟරයක් තියෙන්නේ. මේ කම්බි දඟරේ එක කෙලවරක් වෙන මෙතෙන් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් කෙලවර මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා. එතනින් धाराव गलाटी මේ පැත්තට වක්‍ර වෙනවා මෙන්න මේ විදිහට. මේ විදිහට වක්‍ර වෙනවා. දැන් පුතේ මෙතනින් මොකද වෙන්නේ? විදුලිය ගලා යාම විසන්දි වෙනවා. ඊළඟට මේ කම්බිය රත් වෙන එකත් මොකද වෙන්නේ? මේ කම්බිය රත් වෙන එක නවතිනවා. ඒ නැවතීම නිසා මොකද වෙන්නේ? විදුලිය දැන් ගලාගෙන යනවද? නැහැ. ඊළඟට මේ විදුලිය ගලාගෙන යන්නේ නැහැ. ඊළඟ ආයේ මේ කම්බිය ටික ටික සිසිල් වෙනකොට මොකද වෙන්නේ? මේ ද්විලෝහ පටිය තිබුණු තත්ත්වයට පත් වෙනවා. තිබුණු තත්ත්වයට පත් වෙනවා. නැවතත් මොකද වෙන්නේ? විදුලි ධාරාව ගලාගෙන යනවා. ආයෙත් මොකද වෙන්නේ? රත් වෙනකොට මේක දෙපැත්තට වක්‍ර වෙනවා. ඔන්න ඒ විදිහට තාපය අපිට අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරන්න මේ ද්විලෝහ පටිය පාවිච්චි කරනවා. අපිට තව ටිකක් මේක වැඩිපුර රත් කරගන්න මේ උඩ තියෙන නට්ටි කරකවන්න. කරකවුවාම මේ ස්කෘප් මොකද වෙන්නේ? පහළට එනවා. එතකොට අපිට තාපය තව ටිකක් මේක වැඩි කර ගන්න පුළුවන් ටිකක් තද ඇඳුමක් රැලි වැඩි ඇඳුමක් හිමයින් කරන උනාට පස්සේ අපි මේකෙන් ඇනේ කරකවල මොකද ගන්නේ වැඩි විදුලි ප්‍රමාණයක් ලබා ගන්න. ඒකෝට මේක රත් වෙලා අවසානයේ මොකද වෙන්නේ අපිට අවශ්‍ය උෂ්ණත්වය ලබා ගන්න පුළුවන්. ඊට වඩා
මේක භාවිතාවෙන් තව අවස්ථා කීපයක් තියෙන එකක් දෙයක් මම කියන්නම් ඔයාලට ඉච්චර අවශ්‍ය නැහැ උදාහරණ දෙන්න යෝන ඔයාලා දන්න මේ සීරියස් බල්බ් එක දැන් සීරියස් බල්බ් කියන්නේ ඉතින් ඉස්සර තිබිච්ච බල්බ් වර්ගයක් දැන් තියෙන LED සර්කිට් නේ දැන් තියෙන්නේ ඉස්සර සීරියස් බල්බ් තියුනේ මෙන්න මේ විදිහේ මේ තියෙන සීරියස් බල්බ් එක මෙතන සම්බන්ධ කරලා තියෙනවා ද්විලෝහ පටිය බලලා මේ දින ද්විලෝහ පටිය මෙතන සම්බන්ධ කරලා තියෙන සූත්‍රිකා ධාරාව මෙතන යනකොට මොකද වෙන්නේ මේ ද්විලෝහ පටිය රත් වෙලා පිටතට වක්‍ර වෙනවා එතකොට මොකද වෙන්නේ ධාරාව විසඳන බල්බ් බල්බ් එක මොකද වෙන්නේ නිවෙනවා බල්බ් එක නිවෙනවා ආයෙ මොකද වෙන්නේ බල්බ් එක දැල් නිවෙන ගියාම මේකේ උෂ්ණත්වයත් මොකද වෙන්නේ නැති වෙනවා ආයි සිසිල් වෙනකොට මොකද වෙන්නේ මේ ද්විලෝහ පටිය මෙතන ගෑනවා ආයි බල්බ් එක දැල් වෙනවා මේ වගේ තමයි සීරියස් බල්බ් සර්කිට් නිර්මාණය කරලා තියෙන්නේ හරි තවත් ඔය පාවිච්චි වෙන අවස්ථා එකක් දෙකක් කියන්නම් ඔයාලා දන්න ගිනි සංඥා ගිනි ගන්නවා කියන්නේ පරිසරයේ මොකද වෙන්නේ රත් වෙනවා ගිනි ගත්තොත් අපිට එලාම් එකක් වදිනවා ඔන්න මේ ගින්නක් ඇති වෙලා තියෙනවා දැන් ඒ ගින්න නිවන්න වෙලාව ඇවිල්ලා ඒක නිසා ඒ වගේ එතකොට මොකද වෙන්නේ මයික් එකකින් නලාව වාදනය නැතර ලයිට් පත්තු වෙනවා ඔන්න මේ ගින්නක් ඇති වුණොත් ඒව අපිට හඳුනගන්න මේ ගිනි සංඥා පාවිච්චි කරනවා ඒ වගේ විවිධ විවිධ පක්‍රමන මෙන්න මේක පාවිච්චි කරනවා ශීතකරණයේ වායු සමීකරණයේ අන්තිමේ තැන්වලත් මේ දීලෝ වටි භාවිතා වෙනවා හරි දැන් ඔයාලට මම හිතනවා පුතේ රේඛීය ප්‍රසාරණතාවය ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ වර්ගඵල ප්‍රසාරණය මේ බලන්න පුතේ වර්ගඵල ප්‍රසාරණය හරි වර්ගඵල ප්‍රසාරණය කියලා කියන්නේ මුත්තේ මේ වගේ තහඩුවක් මේ තහඩුවේ දිග කුත් තියෙනවා පළල කුත් තියෙනවා ඒක නිසා මේකට අපි කියන මොකද්ද වර්ගඵලයක් තියෙනවා වර්ගඵලය හඳුන්වන්නේ ඒරියා A කියන එක නිසා මේකට අපි කියනවා ආරම්භක වර්ගඵලයේ A නෝට් දැන් මේකේ මම උෂ්ණත්වය වැඩි කරනවා තීට වලින් උෂ්ණත්වය වැඩි කරාම මොකද වෙන්නේ මේකේ දිගත් වැඩි වෙනවා තාවනවද පාලලත් වැඩි වෙනවා එතකොට මෙන්න මේ ටික තමයි තුතේ වැඩි වෙච්ච වර්ගඵල ප්‍රමාණය මේ මොකද්ද වැඩි වෙච්ච වර්ගඵල ප්‍රමාණය මේක අපි හඳුන්වනවා ඩෙල්ටා A කියලා එතකොට මේ A නෝට් කියන්නේ ආරම්භක වර්ගඵලය ඩෙල්ටා A කියන්නේ වැඩි වූ වර්ගඵලය තීත කියලා කියන්නේ වැඩි වූ උෂ්ණත්ව ප්‍රමාණය හරි දැන් පුතේ මේ බලන්න මෙතන මේ මෙන්න මේ තියෙන්නේ අපි වැඩි වෙච්ච ප්‍රමාණය අපි ගනිමු ඩෙල්ටා A අනුරෝම සමානුපාතික වෙනවා ආරම්භක වර්ගඵලයට ඊළඟට පුතේ මේ ඩෙල්ටා A අනුරෝම සමානුපාතික වෙනවා වැඩි වෙන උෂ්ණත්ව ප්‍රමාණයට මේ දෙකම එකතු කරලා අපි කලින් සමීකරණය වගේ ලියනවා ඩෙල්ටා A සමානුපාතිකයි A නෝට් තීටා මේක සමාන කරන්න අපි නියතයක් දානවා ඩෙල්ටා A සමාන බීටා A නෝට් තීටා කියලා කියනවා බීටා A නෝට් තීටා දැන් මේක අපි අපේ පහසුවෙන් ලියා ගන්න ඩෙල්ටා A සමානයි A නෝට් බීටා තීටා මෙතන පුතේ මේ A නෝට් කියන්නේ ආරම්භක වර්ගඵලය ඩෙල්ටා A කියන්නේ වැඩි වෙච්ච වර්ගඵලය තීටා කියන්නේ මේ උෂ්ණත්වය වැඩි කරාම තමයි මේ වැඩි වෙන වර්ගඵලය ඒ වැඩි වෙච්ච වර්ගඵලය ඩෙල්ටා A අනුරෝම සමානුපාතික වෙන මොකටද A නෝට් වලටයි තීටා වලට ඒ දෙක එකට අපි කියනවා ඩෙල්ටා A සමානුපාතික A නෝට් තීටා તો ඩෙල්ටා A සමානයි බීටා A නෝට් තීටා බීටා කියන්නේ පුතේ නියතයක් බීටාට වලට අපි කියන මොකද්ද වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය කියලා අපි මේකට කියනවා හරි දැන් පුතේ මේ මෙතන මේ දැන් බීටා කියනක අපි අර්ථ දක්වන්න දැනගන්න ඕනේ මම ඒ අර්ථ දැක්වීම සඳහා මෙතෙන් දෙක අරගන්නවා මේ බලන්න ඩෙල්ටා A
සමානයි a naught beta theta මම මෙතන මේ a naught කියන එක එකක් කරනවා ඒ කියන්නේ 1යි වර්ග මීටර කරනවා මේක 1යි වැඩි කරන උෂ්ණත්ව ප්‍රමාණයන් එකක් කරනවා ඒකවල මේකත් 1යි එතකොට beta මොකට සමාන වෙයි delta a වලට සමානයි හරි මේක අපි පුතේ අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහට beta ඒකක වර්ගඵලයක් ඇති වස්තුවක උෂ්ණත්වයේ ඒකකයකින් නිහර නැන් වූ විට වැඩිවන්නා වූ වර්ගඵල ප්‍රමාණය වැඩිවන්නා වූ වර්ගඵල ප්‍රමාණය ඔබට කියන්නන්නේ බීටා කියලා නැත්නම් වර්ගඵල ප්‍රසාරතා සංගුණක ලෙස අර්ථ දක්වනවා ඒකක වර්ගඵලයක් ඇති පදාර්ථයක නැත්නම් සන්නායක තහලුවක උෂ්ණත්වයේ ඒකකයකින් නිහර නැන් වූ විට වැඩිවන්නා වූ වර්ගඵල ප්‍රමාණය වර්ගඵල ප්‍රසාරතා සංගුණකය කියලා අර්ථ දක්වනවා. හරි. දැන් ඔයාලට මම හිතන වර්ගඵල ප්‍රසාරණය ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඊළඟට ආපුතේ මේක අපි ගත්තොත් දැන් ඔයාලා දන්නවා මේ තියෙන්නේ වැඩි වෙච්ච වර්ගඵලය. වැඩි වෙච්ච වර්ගඵලය. ତେଣୁ මේ වස්තුවේ සම්පූර්ණ අවසාන වර්ගඵලය අපි කියනවා අපි මේ දෙකේම එකතුවට කියන මොනවද? a θ කියලා. එතකොට ඒ තීත කියන්නේ මොකද්ද? අවසාන වර්ගඵලය. ඒ තීත සමානයි a naught ධන delta a. එතකොට a තීත සමානයි මෙන්න a naught. දැන් ඔයාලා දන්න පුතේ delta a කියන්නේ a naught බීටා තීටා. තව මෙතන a naught කියන එක පොදුයි. a naught ඉවසට ගත්තාම එක ධන බීටා තීටා සමානයි a තීටා. එතකොට මම උදේ මෙතන ගත්තේ මේ විදිහට හොඳ ඩයසයක් බලන්න. මේ අවසාන වර්ගඵලය a තීටා කියලා ගත්තොත් a තීටා සමානයි මේ ආරම්භක වර්ගඵලයේ a naught ධන වැඩි වෙච්ච වර්ගඵලයේ delta a. A සමාන වෙනවා මොකද a naught ධන beta theta වලට. එතකොට a සමාන a naught පොදු ඉවතට ගත්තාම මෙතන එතකොට a naught මේ දෙකටම පොදු නිසා ඉවතට ගන්න මෙතන 1 ධන beta theta. මේ විදිහට පුතේ අපි වර්ගඵල ප්‍රසාරණය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට පුතේ තව පොඩි කතාවක් කියන්න ඕන මෙන්න මේ වර්ගඵල ප්‍රසාරතා සංගුණකය සහ රේඛීය ප්‍රසාරතා සංගුණකය ගැන අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒකත් අපි මේ වෙලාවෙම ඔප්පු කරලා ගියාම වැඩේ ලේසි. හරි. ඊට කලින් මට ඔයාලට පොඩි දෙයක් කියන්න අමතකුණා. මෙන්න මේ වර්ගඵල ප්‍රසාරතා සංගුණකයේ ඒකක delta a සමානයි a0 beta theta. delta a කියන්නේ වර්ග මීටර් a naught කියන්නේ වර්ගඵලයමයි නේද බීටා වර්ග මීටර් බීටා ධන සෙල්සියස් අංශය වර්ග මීටර් කැපිට යනවා බීටා සමානයි ඒකට සෙල්සියස් අංශකය සෙල්සියස් අංශකය නැත්නම් සෙල්සියස් අංශකය එහෙම නැත්නම් පුතේ කෙල්වින් එකට මේක තමයි අපිට ගන්න පුළුවන් එකේ සෙල්සියස් අංශකයට නැත්නම් කෙල්වින් එකට හරි බීටා වල එකක් දැන් අපි දන්නවා මේ තියෙන පුතේ තහඩුව සමචතුරස්‍ර ආකාර තහඩුවක් කියලා හිතමු අපි. හරි. මේකේ ආරම්භක දිග L0. එහෙනම් මේ දිගත් L0. 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 මේකේ වර්ගඵලය අපි හිතමු A0 කියන. එතකොට දැන් මේකේ උෂ්ණත්වය θ වලින් වැඩි කරා. මේ උෂ්ණත්වය මොකින්ද වැඩි කරන්නේ? θ වලින් වැඩි කරනවා. වැඩි කරාම වර්ගඵලය අපි හිතමු එතකොට අවසාන වර්ගඵලය a θ කියලා. එතකොට l naught a naught සමාන වෙනවා පුතේ මොකටද? l naught වැඩි කිරීම l naught.
ඊට පස්සේ මේ වර්ගඵලය වැඩි වුණාට පස්සේ අපි හිතමු දිගේ l θ කියලා මේ දිග l θ. ඒ θ සමාන නොවනකොටද l θ ධන sorry l θ වැඩි කිරීම l θ. මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය. දැන් පුතේ මේක වර්ගඵල ප්‍රසාරතාවයටත් අපි සමීකරණයක් ගන්න. a θ සමානයි a නොත් एक धन बीटा थीटा මෙතන පුතේ l थीटा කියන්නේ sorry a थीटा කියලා කියන්නේ l थीटा වැඩි කිරීම l थीटा මම l थीटा වර්ගය කියලා දාගන්නවා a0 කියන්නේ l0 වැඩි කිරීම l0 එතකොට l0 වල වර්ගය එක ධන බීටා थीटा දැන් මේ සමීකරණය අපි බලමු පොඩ්ඩක් ඔයා දන්නවා පුතේ ඊළඟට ප්‍රසාර රේඛීය ප්‍රසාරණ සමීකරණය l θ සමානයි l0 එක ධන α θ මේ සමීකරණය මම මේ එක පැත්තකට මෙන්න මේ වැඩි වෙච්ච දිගට මේ දින්නේ ආරම්භක දිග මේක මොකද්ද අවසාන දිග මේ දිගට මම දාන පුතේ මේ සමීකරණය l θ සමානයි මෙන්න ආරම්භක දිග l0 එක ධන α දැන් මෙන්න මේ අගය වෙන්නේ මෙතෙන්ට ආදේශ කරනවා l θ මෙතන අගයක් තියෙනවා මෙතන l θ තියෙනවා මේක ගින්නේ මෙතෙන්ට ආදේශ කරනවා ඔන්න බලන්න මේක අපි තුන්වෙනි සමීකරණය ගන්නවා කියලා වෙනවා මේක හතරවෙනි සමීකරණය හතරෙහි අගය තුනෙහි ආදේශයෙන් හතරවෙනි සමීකරණය අගය තුන්වෙනි සමීකරණයට ආදේශ වෙනවා l θ කියන්නේ l0 එක ධන ඇල්ෆා තීටා වල වර්ගය මේකෙත් වර්ගය සමානයි මේ පැත්තිය l0 වර්ගය එක ධන බීටා තීටා l0 වර්ගය මොකද කරන්න පුළුවන් කපල දාන්න පුළුවන් දෙපැත්තෙම තියෙන වැඩි කිරීමක් විදියට දෙපැත්තෙම වැඩි කිරීමක් විදියට ඒක නිසා කපල දාන්න පුළුවන් මෙතන දැන් සුළු කරලම පිළියාගෙන එකේ වර්ගය කියන්නේ එකම තමයි ඒ වගේ එකනේ ගන්න 1යි ඇල්ෆා තීටා ඒක වැඩි කරන උදේ දෙකෙන් 2යි ඇල්ෆා තීටා ධන ඇල්ෆා වර්ග තීටා වර්ග සමානයි 1 ධන බීටා තීටා මේ ධන එක මේ පැත්තට ගෙන අඩු කරලා අර කැපිලියමකට බිඳුව 2යි ඇල්ෆා තීටා ධන ඇල්ෆා වර්ග තීටා වර්ග සමානයි බීටා තීටා ඇල්ෆා කියන්නේ පුතේ මෙන්න මේ වගේ 10 ඍණ 5 වගේ කුඩාකයක්. එතකොට ඇල්ෆා වර්ගයෙන් මොකද 10 ඍණ 10ක් වගේ. එතකොට මේ පදවලට සාපේක්ෂව මේක ඉතාමත් කුඩා. ඒක නිසා ඒක අපි නොසලකා හරිනවා. එතකොට 2යි ඇල්ෆා තීටා සමානයි බීටා තීටා. ඇල්ෆා මෙතන අපි කියනවා වරහන් ඇතුලේ ඇල්ෆා වර්ග තීටා වර්ග සමානයි ආසන්නව සමානයි බිඳුව කියලා. මේක ආසන්නව බිඳුවට සමානයි. දැන් පුතේ මේ තීටා තීටා මොකද වෙන්නේ? කැපිලා. බීටා සමාන මොකටද? 2යි ඇල්ෆා. ඒ කියන්නේ පුතේ වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය වගේ වර්ගඵල ප්‍රසාරණතා සංගුණකය රේඛීය ප්‍රසාරණතා සංගුණකය වගේ කී ගුණයක්ද? දෙගුණයක්. ඕක ගන්න දැන් මෙතන මේ උපක්‍රමයක් කරේ මම ඔයාලට ආයතනයෙන් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් හොඳට බලා ගන්න මේ තියෙන්නේ තහරුවක් ඒකේ අර වර්ගඵලය a0 කියලා ගන්නවා එක සමචතුරස්‍රාකාර තහරුවක් ඕනනම් අනිත් දිගක් ගන්නත් පුළුවන් ඒතකොට සමීකරණ ටික සම්පූර්ණ වෙන එක විතරයි වෙන්නේ ඒ තහරුවේ ආරම්භක දිග l0 පුතේ මම මේකේ උෂ්ණත්වය වැඩි කරන තීත වලින් වැඩි කරනකොට මේ තහරුවේ වර්ගඵලයත් මොකද වෙන්නේ වැඩි වෙනවා අවසාන වර්ගඵලයේ a θ කියලා හැඳින්වුවා එතකොට වැඩි වෙච්ච දිග පළලත් මොකද වෙන්නේ වැඩි වෙනවා දිග පළල සමාන නිසා මොකද වෙන්නේ අවසාන දිග මොකද වෙන්නේ දෙකේම ඒත් එක සමානයි මම ඒක l θ කියලා අරගත්තා එතකොට l නොට් සමානයි sorry a0 කියන්නේ ආරම්භක වර්ගඵලයේ සමානයි ආරම්භක දිග වැඩි කිරීම ආරම්භක පළල ආරම්භක දිග වැඩි කිරීම ආරම්භක පළල a θ සමාන වෙන මොකද l θ වැඩි කිරීම l θ වලට අවසානයේ බාරුතේ a මම වර්ගඵල ප්‍රසාරණතා සමීකරණය මේකට දෙනවා a θ සමානයි a0 1 ධන
बीटा टीटा तो ये एल टीटा वा में ए टीटा की लक्षण है पुत्री दी अवसान दिग्गज वैली की रीम है अवसान फल है एल टीटा वैली की रीम है एल टीटा वाला वर्ग है एल नोट के लिए मित्र में क्या है आरंभ का वर्ग पहले ए नोट क्या है एल नोट वैली की रीम है एल नोट ठीक है एल नोट वर्ग है कदान बीटा टीटा देन रेखीय प्रशांतता समीकरण ने अपने तनिनो एल टीटा समान एल नोट के दान अल्फा टीटा මෙතනත් අපි ගත්තේ පුතේ අවසාන දිග L theta කියලා ආරම්භක දිග L naught කියලා අරගත්තේ එක ධන alpha theta දැන් පුතේ මේ හතරවෙනි සමීකරණය අපිට එතනින් ආපු හතරවෙනි සමීකරණය ආගය මේ තුන්වෙනි සමීකරණය ආදේශ කරනවා එතකොට මෙතන L theta වෙනකොට මෙන්න මේ කොටස තමයි ආදේශ කරන්නේ එතකොට L naught මෙතන වර්ගය තියෙන නිසා ඒ පදයේ සම්පූර්ණ හැම පදයකම වර්ගය L naught වර්ගය එක ධන alpha theta වල වර්ගය අනිත් පැත්තේ තියෙනවා L naught වර්ගය එක ධන බීටා තීටා එතකොට L naught මොකද වෙන්නේ කැපිලා යනවා එතකොට එක ධන මේක සුළු මේ පදේ සම්පූර්ණ සුළු කරන එකේ වර්ගය කියන්නේ 1යි ධන 2යි alpha තීටා ධන alpha වර්ග තීටා වර්ග මෙතනත් උතේ එක ධන තීටා තීටා तो मैं क्या चुरू कर रहा हूँ मैं दाने का मैं पैतृक ही आनु कर रहा हूँ बिंदु आए सुलेख यहाँ बिंदु आए तो कोटे देकाई अल्फा टीटा दाना अल्फा वर्ग टीटा वर्ग समान है बीटा टीटा इतने पास कुते मैं अल्फा की अन्य दहाईरी न पाहा को वाके इतामत कुड़ा आ गया कि तो अल्फा वर्ग को यहाँ मुझे बिंदु वाली तामता आसान नहीं है ना एक और से बिंदु कराने पास से देखा है अल्फा टीट समायन होगर द बीटा टीट टीटा टीट के बीच हम देखा है अल्फा समायन होगर द बीटा वाले दें मुहार्ट मां कितना अल्फा सह बीटा अगर संबंध आवे वड़ा पहेदरी किया अल्फा वाले एक कत्पुते सेल्सियस सांसकेट बीटा वाले एक कत्म ඒකක සමානයි කියලා කියන්නේ මේ අගයන් දෙකේ විශාලත්වය විතරයි වෙනස් වෙන්නේ. ඒ විශාලත්වය අතර සම්බන්ධතාවය දැන් මෙතනින් අපි ඔප්පු කරේ. ඒකක සමානයි විශාලත්වය දෙකේ අතර සම්බන්ධතාවය දැන් මෙතනින් ඔප්පු කරේ. මම හිතනවා ඔයාලට ඒ ගැන ලොකු අවබෝධයක් හොඳට ලැබෙන්න ඇති කියලා. හරි. ඊළඟට පුතේ අපි ගැටළු විසඳීමේදී අපිට ගොඩක් වෙලාවට විභාගිත දෙන්නේ මෙන්න මේ ඇල්ෆා වල අගය. ඇල්ෆා වල අගය තමයි ගොඩක් වෙලාවට දෙන්නේ එතකොට අපි බීටා වලගෙ අපි ගණනය කර ගන්නවා. ඒකට මේ සමීකරණයේ අතිශය වැදගත් වෙනවා. හරි. අපි යම්පතේ ඊළඟට මේ වර්ගඵල ප්‍රසාරණය ගැන දැන් ඔයාලට අවබෝධය ඇති. පරිමාප ප්‍රසාරණය කරන්න යමු මේ. මේ පාඩම පිළිබඳව පුතේ ගැටළු විසඳීම් ටිකක් මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ඔයාලට මම කරනවා මේක ගැටළු ඉතා සම්පූර්ණයි ටිකක් දීවොත්සක් පාඩමේ ඒක නිසා මම මේ ගැටළු විසඳීම් වෙනම කොටසකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හරි. මෙන්න බලන්න තුතේ මේ තියෙන්නේ ඝන වස්තුව පරිමාප ප්‍රසාරණතාවය. මේ තියෙන්නේ වෙනම ඝන වස්තුව. ඝන වස්තුව. තේ. මේක පුතේ දැන් උෂ්ණත්වය දැන් ආරම්භක පරිමාව V නෝට් කියලා හිතමු. මේක නම් උෂ්ණත්වය වැඩි කරනවා තීටා වලින්. තීටා වලින් උෂ්ණත්වය වැඩි කරනකොට මේකේ දිග පළලත් මොකද වෙන්නේ? දිග පළල උස කියන හැම දෙයක්ම මොකද වෙන්නේ? වැඩි වීම සිද්ධ වෙනවා. නබ. දිග පළල උස වැඩි වීම සිද්ධ වෙනවා. වැඩි වෙච්ච පරිමාව තමයි මෙතන ගත්ත ඩෙල්ටා V කියන්නේ. එතකොට අවසාන පරිමාවේ මොකද මෙතන? v theta එතකොට ආරම්භක පරිමාව තමයි v naught ආරම්භක පරිමාව v theta කියන්නේ අවසාන පරිමාව delta v කියන්නේ වැඩි වූ පරිමාව theta කියන්නේ වැඩි වූ උෂ්ණත්වය හරි දැන් පුතේ වැඩි වෙච්ච මෙන්න මේ පරිමාව ඩෙල්ටා V
අනුලෝම සමානුපාතික වෙන මොහොතේ ආරම්භක පරිමාවට කලින් සමීකරණයේ වගේම තමයි. එතකොට මේ වැඩි වෙච්ච ඩෙල්ටා V අනුලෝම සමානුපාතික වෙන මොහොතේ වැඩි වෙච්ච උෂ්ණත්ව ප්‍රමාණය තීතාව. එතකොට මේ දෙක එකතු කරලා අපි කියන්න පුළුවන් ඩෙල්ටා V සමානුපාතිකයි V0 තීතා. මේක සමාන කරන නියතයක් ගන්නවා ඩෙල්ටා V සමානයි අපි ගැමා කියලා දානවා ගැමා d not theta එතකොට delta v සමානයි v not gamma t අපි පහසුවෙන් අපි පද වෙනස් කරලා හදාගන්න. එතකොට ගැමා කියන්නේ මොකද්ද? පරිමා ප්‍රසාරණතා සම්මුතිය. පරිමා ප්‍රසාරණතා සම්මුතිය. හරි. ඊළඟ සුතේ අපි මෙතනදී ඔයාලා දැන් ගන්න මේ පරිමා ප්‍රසාරණතා සංගුණකය අපි අර්ථ දක්වන්නවා. පරිමා ප්‍රසාරණතා සංගුණකය අර්ථ දක්වන්නවා. එතකොට ඩෙල්ටා V සමාන V0 ගැමා T. මම මේ ගත්ත පරිමාව එකක් කරනවා. ඒකකයක් කරනවා. වැඩි වෙච්ච උෂ්ණත්ව ප්‍රමාණය ඒකකයක් කරනවා. ඩෙල්ටා V සමානයි v0 වෙලයි ගැමා වැඩි කිරීම එකයි. ගැමා මොකද දැන් සමානයි? වැඩි වෙච්ච පරිමාවට සමානයි. එතකොට අපි මේ ඒකක පරිමාවක් ඇති ඝන වස්තුවක උෂ්ණත්වයේ ඒකකයකින් ඉහළ නැංවූ විට වැඩිවන්නා වූ පරිමා ප්‍රමාණය වැඩිවන්නා වූ පරිමා ප්‍රමාණය පරිමා ප්‍රසාරණතා සංගුණකය කියලා අර්ථ ගන්නවා. පරිමා ප්‍රසාරණතා සංගුණකය කියලා අර්ථ දක්වනවා. හරි. මම හිතනවා ඔයාලට ඒක වඩාත් දැන් පැහැදිලි ඇති කියලා පරිමා ප්‍රසාරණතා සංගුණකය අර්ථ දක්වන්න. ඊළඟ පුතේ මේ පරිමා ප්‍රසාරණතා සංගුණකේ ඒකක වැටගත් වෙනවා. පරිමා ප්‍රසාරණතා සංගුණකේ ඒකක. මේ බලන්න. ඩෙල්ටා V සමානයි V0 ගැමා T. ඩෙල්ටා V පරිමාවමය ඒකකයේ ඝන මීටර් ආරම්භක පරිමාවත් ඝන මීටර් ගැමා වැඩි කිරීම සෙල්සියස් අංශය ඝන මීටර් ඝන මීටර් කැපෙනවා ගැමා සමානයි එකයට සෙල්සියස් අංශක නැත්නම් සෙල්සියස් අංශකයට කියලා අර්ථ දක්වන ඒකකය හඳුන්වනවා නැත්නම් මේක කියන මොකද්ද කෙල්විනයක කියලා අපි මේ ඒකකය අරගන්න ගැමා වල ඉක්මන සෙල්සියස් අංශකයට නැත්නම් කෙල්විනයට. හරි. ඊළඟට පුතේ අපි මෙන්න මේ පරිමා ප්‍රසාරණය සහ රේඛීය ප්‍රසාරණතාවය අතර සම්බන්ධතාවය ඒකට කල්සොයි. මෙතන අපි සමීකරණය ආව ඩෙල්ටා V සමානයි V0 ගැමා θ කියලා. මේකේ අවසාන පරිමාව Vθ සමාන නම් මොකදද? ආරම්භක පරිමාව එකතුවටයි වැඩි වෙච්ච පරිමාවේ එකතුවටයි ඩෙල්ටා V. හරි. එතකොට V θ සමානයි V0. ඩෙල්ටා V කියන්නේ V0 ගැමා θ. මෙතන අපි V0 ඉවතට ගනිමු. V0 ඉවතට ගත්තාම V0 V0 වලින් විදහාම 1යි 1 දන්න. මෙතන V0 ටයිම් වෙනවා ගැමා θ සමානයි V θ. තොර අවසාන පරිමාව මෙන්න මේ සමීකරණයෙන් ලබා ගන්න පුළුවන්. අවසාන පරිමාව V θ සමාන මොකද? V0 එක දන ගැමා θ වලට. හරි. ඊළඟට පුතේ මෙන්න මේ ගැමා සහ ඇල්ෆා අතර සම්බන්ධතාවයක් තියෙනවා. 3යි ඇල්ෆා සමානයි පුතේ ගැමා. ඒකත් අපි අර කලින් ගණනය කරා වගේ ඔප්පු කරන්න පුළුවන්. ඒක ගොඩාක් දින කොටසක් ඔයාලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. මේ සමීකරණය මතක තියාගන්න. ගැමා සමානයි 3යි ඇල්ෆා කියලා හොඳට මතක තියාගන්න. ඊළඟට මේ පරිමා ප්‍රසාරණය ප්‍රායෝගිකව යෙදෙනව ගත්තොත් එහෙම ආලා දන්නවා උෂ්ණත්වය වැඩි වෙනකොට සාගර ජලය මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය මත එක්ක ගොඩබිම මොකද වෙන්නේ? ඈ ජලයෙන් පහත් බිම් මොකද වෙන්නේ? යට වෙලා යනවා. ඒකෝට පරිසරයේ උෂ්ණත්වය අපි වැඩි කරොත් මොකද වෙන්නේ? අපි වැඩි ගාන්ධයන් නැහැ. අපිම තමයි හැමදේම කරන්නේ. කාර්මික භාවිතයන් එක්ක කාර්මික
ඉන්ධන භාවිතා කරනවා ඊට පස්සේ වනාන්තරකින් තියනවා ඊට පස්සේ ඕසෝන් ස්තරයට හානි කරනවා හරිතාගාර ආචරණය වැඩි කරනවා මෙන්න මේ මේ වැඩි කිරීම එක්ක සාගර ජලය මොකද වෙන්නේ ප්‍රසාරණය වෙනවා ඒ ප්‍රසාරණය වීම නිසා මොකද වෙන්නේ අපේ ගොඩබිම පහත් බිම් ටික මොකද වෙන්නේ ජලයෙන් යටවීම සිද්ධ වෙනවා ඒ වගේම තමයි ඔයාලා දන්නවා අපේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක අපේ රුධිර සංසරණ පද්ධතියකින් තරල ප්‍රසාරණය වෙනවා මේ තරල දිවාකාලයේ ප්‍රසාරණය වීමත් එක්ක සමහර වෙලාවෙදී එකපාරටම ගොඩාක් වෙලා අපි අහුවින්ද ලැබිලා නැවුත් එහෙම මොකද වෙන්නේ ශරීර අභ්‍යන්තරයක පාට සිසිල් වීමත් එක්ක මොකද වෙන්නේ සමහර ලාවට රුධිරයේ සිසිල් වෙලා සංකෝචන වීමත් එක්ක එකපාරටම රුධිර නාල සියුම් සුදිර නාල පුපුරලා ගිහිල්ලා මිය මරණය පවා උදා වෙන්න පුළුවන් ඒතකොට මේ ප්‍රසාරණය තව එකක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ කියන්නේ බාහන ලොකු කළු ගලක් තියෙනවා ගෙදර වත්තේ ඕක අපිට කඩන්න ඕන දවල් දවසේ මොකද කරන්නේ ඔකට ගින්දර දාන ගින්දර දාලා හවසට මොකද කරන්නේ වතුර ටිකක් ගෙනින් ඕකට වක් කරන වක් කරාට පස්සේ මොකද වෙන්නේ අර වේගේ ප්‍රසාරණය වෙලා තිබිච්ච ගලේ කොපාට මොකද වෙන්නේ සංකෝචනය සංකෝචනය මත එක්ක මොකද වෙන්නේ පුපුරලා අපි ගල කුඩු කරලා අපේ අවස්ථා සඳහා යොදා ගන්න ඒ වගේම තමයි අපේ නහර වලටත් ওই ක්‍රියාවලියක් පැවෙන්නේ දිවා කාලයේ ක්‍රමක්‍රමයෙන් මොකද මේ ප්‍රසාරණය වෙලා තියෙන රුධිරය රුධිර නාල සහ රුධිරය එකපාරට සිසිල් වතුර පානය කිරීම එක අවුින්දලා විදිහ එකපාරට නෑවහම ওই නහර මොකද මේ එකපාරට සංකෝචන රුධිරය සංකෝචන එකත් එක්ක මොකද මේ සමහරවිට පිපිරීමට ලක් වෙලා මියන්න පුළුවන් ඒක නිසා තමයි වැඩි හිටියෝ කියන්නේ දිවා කාලයේ වැඩි වෙලාවක් අවුින්දලා විල්ල එකපාරට නාන්න එපා කියලා නෑ මොකද වෙන්නේ අර දේ වෙලා සමහරවල් ජීවිතයත් අහිමි වෙන්න හරි මම හිතනවා පුතේ ඝන ද්‍රව sorry ඝන ප්‍රසාරණය යටතේ රේඛීය ප්‍රසාරණය වර්ගඵල ප්‍රසාරණය සහ පරිමාප ප්‍රසාරණය ගැන වලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා ඊළඟ වීඩියෝ එකේදී පුතේ අපි මේ මේවයි ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන පුතේ මේ ගැටලු කිහිපයක් සහ ද්‍රව ප්‍රසාරණය කියන කොටස මේ වීඩියෝ එක මම හිතනවා දැන් ඔයාලට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා එහෙනම් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා අයිකෝ 1